රයිට් අද මම මේ වීඩියෝ එකකින් තින් කතා කරන්න යන්නේ ෂෝට් නෝට් එකක් කොහොමද හදාගන්නේ කියලා. ඇත්තටම අපිට මාවේනික ෂෝට් නෝට් එකක් හදාගන්නකින් තමයි විශේෂයෙන්ම අපේ අපිට ගොඩක් මතක හිටින්නේ. හේතුව තමයි එක එක අයට එක එක විදිහට තමන්ට පාඩම් කරන ක්‍රම මෙතඩ් එක වෙනස් වෙනවා. ඉතින් මේ ෂෝට් නෝට් ගහන එකේ රහසක් තමයි තමන්ට ආවේනික විදිහට ෂෝට් නෝට් එක ගහගන්න එක තුලින් අපිට ගොඩක් එෆෙක්ටිව් විදිහට අපේ පාඩම් වැඩවලට මෙන්න මේ ෂෝට් නෝට් යොදා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම එක දෙයක් තමයි ෂෝට් නෝට් ගහන්න ඉස්සෙල්ලා අපිට මේ මැටීරියල් ටික අවශ්‍යයි. ඉතින් මැටීරියල් කියන්නේ විශේෂයෙන්ම පෑන් පැන්සල් ඊට පස්සේ කතුරු කැල්කියුලේටර් එක ඊට පස්සේ ඒ වගේ පොත් තව පාට කොළ මේ වගේ මේ හැම දෙයක්ම තමන් ගාවින් පොඩි පර්ස් එකක් හදාගෙන තියාගන්න එක තුලින් අපිට ඉක්මනින් අපේ නෝට් වලට පහසු වෙනවා. ඒ වගේම තමයි ඔර්ලෝසු පාවිච්චි කරලා අපිට පෙරාව ටයිම් එක බලා ගන්නත් පුළුවන්. ඉතින් මේක ෂෝට් නෝට් එකට අමතර දෙයක් තමයි මම මේ කිව්වේ. හැබැයි ෂෝට් නෝට් එකක් ගහන එකේ විශේෂත්වය තමයි අපි ෂෝට් නෝට් එක පුළුවන් තරම් ෂෝට් කරගන්න ඕනේ. හේතුව තමයි අපිට බස් එකේ යද්දී ඊට පස්සේ කාස් එකකින් පොඩි ටයිම් එකකට හරි ඉන්ටර්වල් එකට නැත්තම් කෑම කද්දී බලා ගන්න පුළුවන් විදිහට තමයි මෙන්න මේ ෂෝට් නෝට් එක හදා ගන්න ඕනේ. ඉතින් අපි උදාහරණයක් විදිහට ගමු. පොන්චි කවියක්. කවි අපිට ගොඩක් වෙලාවට පාඩම් හිටින් නැහැ කියලා ගමු. ඉතින් මෙන්න මේ විදිහට ෂෝට් නෝට් එකක්, ඒ කියන්නේ මේ කවිය අපි පොඩි කොලේක ලියලා අපි සාක්කුවේ හරි නැත්නම් පොතාසේ හරි නැත්නම් පර්ස් එකේ හරි දාගන්නවා. ඒ කරලා මේ කවිය අඩුම වශයෙන් අපි හත්වතාවක් නැත්නම් දහවතාවක් මතක හිටින්නේම නැත්නම් විසිවතාවක් විතර බැලුවම අපිට ඔටෝ මේක පාඩම් හිටිනවා. ඉතින් ඒ වගේම තමයි මේ හදාගන්න ෂෝට් නෝට් එක අපි පස්සට තියා ගන්නවා තව ටික දවසකින්. ඒ කියන්නේ කාලේ, කියන්නේ දවස් තුනකට පස්සේ බලනවා, ආය දවස් එකකට පස්සේ වගේ බලනවා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම මේක ඔටු අපිට පාඩම් වෙනවා තියෙනවා. විශේෂම දේ තමයි මේ වගේ දෙයක් මතක තියාගද්දී, ඒ කියන්නේ අපි ටිකක් අමාරු වැඩක් තමයි මේක ආය ආය බලන එක. නමුත් අපේ අවශ්‍යතාවය මත මේක තව තව පාරක් බලනවා කියන්නේ ඒක අපේ මතක ධාරිතාවට එකතු වීම සම්භාවිතාව වැඩි. ඉතින් ෂෝට් නෝට් එකක් හදාගන්න, ඒ වගේම තමයි ෂෝට් නෝට් එක හදාගන්න එක අපිට ආවේනික ක්‍රමයකට හදාගන්න පාට කොළන එහෙමයි නැත්තම් තමන් අපත යන කොළය බැංකුවල ඊට පස්සේ කඩවල තියෙනවා ගණ්ඩ අඩුවට කොළ. ඉතින් ඒ වගේ අරගෙන අපිට මේ ෂෝට් නෝට් හදාගන්නේ කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සරහ වීඩියෝ එකක තව මේ ෂෝට් නෝට් කොහොමද හදාගන්නේ කියලා වීඩියෝ එකක් වලට අරගෙන ඉන්නම්. ඉතින් මගේ වීඩියෝ වැදගත් නම් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මම වීඩියෝ එකක් දාන තැනින් ඔයාලට නොටිෆිකේෂන් එක එනවා.